තම ඉන්න පක්ෂයට එක්සත් ජාතික පක්ෂයට වෙන පක්ෂලිතම හිටියේ නැහැ. හැමදාම කරදර වෙච්ච වෙලාවක පෙරමුණ ගන්න කෙනෙක් හොඳ කතිකයෙක් හොඳ නීතිඥයෙක්. මට මතකයි අපි ඇමතිකම් කරන කාලෙත් එතුමා කොම්පඤ්ඤ වීදියේ ගෝඨාභය රාජපක්ෂගෙන් අසාධාරණය වෙච්ච වෙලාවේ එතුමා කෙලින් නැගිට්ටා උසාවියට යන්න ඒ ජනතාව බේරගන්න. ඒක ඉතිහාසය. මම ඔබතුමාලගෙන් අවසර ගන්නවා ගෞරවයෙන්. මම මේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් දිවුරුම් දෙනකොට ආපු පළවෙනි උත්සවය. අද ඒක නිසා මම ඇත්ත වශයෙන්ම මේ ආවේ මගේ කල්යාණ මිත්‍රකමට. එදා මට අවුක්ත්‍ය සාධාරණේ මම කවදත් කියලා දැක්ක කෙනෙක් මට හුඟක් කියනවා මම මිනිස්සු ගස්පැන්දයි කියලා. යකෝ ඩෙංගු රෝගෙන් මගේ ආසනේ ළමයි බැරනකොට මම බැන්දේ නෑ. මම ඌට කිව්වා බැඳගෙන ඉපියෝ මිනිස්සුන්ට බේන්න කියලා. නම් පොලිසියට පුළුවන් නම් පෙරේ උරු පවත්වන්න ඇක්සිඩන්ට් නවත්වන්න මම කොහොම කරාම වෙන්නේ. මගෙන් කට උත්තර ගන්න නැතුව මං කෝ බැන්දේ නෑ. මම නීතිඥයෙක් නෙවෙයි වුණාට මම ඒ නීතිය ගැන උත්තර දන්න කෙනෙක්. මම CW එකේ ඕගොල්ලගේ ආන ඉනිරික් කරපු ජොබ් එකට ගියා නැවත 1970. නේද මචං ඔබට මතකනේ? ඔව්. ඉතින් මම වැලිසර වෘත්ති සමිති නායකයා හැටියට මම දැන් කතා කරනවා මගේ ජනතාවට. ඔක මට කිව්වේ මේ වර්තමාන ජනාධිපතිතුමා. ඔය එතුමා එතකොට පර්චේසින් ඔෆිසර් සමපකාරී. මම එයා මට කියනවා පෞගිය කාලෙක මචං මම දැක්කා. එයා කියන්නේ මම ගැන නෙමෙයි කියන්නේ. මචං ලස්සන කොල්ලෙක් මේෂයක් දුගෙන කියලා කතා කරා. මම මචං ගායට ඉඳලා ආන් හිටියා කියලා. මං කෝ යකෝ මේසුරණ කියලා කතා කර එක අද මන්ත්‍රීකමත් නැහැ. ගායට ඉරුපගත් මෙරටේ ජනාධිපති. ඉතින් ඕකයි මගේ උත්තරේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරම් ඉවසීම ප්‍රගුණ කරපු නායකයෙක් මේ දේශපාලනේ නැහැ. මං එහෙම කියන්නේ ජනාධිපතිවරයා. මං එහෙම කියන්න ලැජ්ජයි. මම මෙතන කියන්නේ මොහොමඩ් මෙතුමා ඒ ජනාධිපතිතුමාගේ යන්නේ මේ ආණ්ඩුවේ නායකයා. මං ඒ විචනය කරන්නේ නැහැ. මගේ රැස්වීමක් ආවොත් මං දෙලොක් පතුරු යන්න වැටෙන්න. මගේ ළඟ වැක්ස් තියෙනවා. තමන්ගේ නෝනත් එක්ක අගමැතිකමේ දිවුරුම් දෙන්න ගිය වෙලාවේ කැබිනට් එක දිවුරුම් දෙන්න ගිය වෙලාවේ එතුමාගේ කතාව මම සම්පූර්ණ ඇහුවා. මම කොළඹට ආගෙ තර සම්සය ඇත්තා. ඊට ඉස්සෙල්ල මගේ මාමා හිටියේ රාජගිරිය. මං එනවා යනවා බෙලියත් ඉඳලා. ඒ වගේ කතාවක් තොට ළඟ රා බීල වෙරු වෙච්ච එකක්වත් කතා කරේ නැහැ කවදාවත්. ඒ කතාව අහගෙන එතුමා බිම බලාගෙන හිටපු නිහතමානිකම මේ රටේ හැම දෙනාටම ආදර්ශයක්. සීමෙන් යුතුව කටයුතු කරන මොකද ටිකක් සුජීවගේ ඇමතිතුමාගේ ඉවසීම ටිකක් මෑණියෝ ඉන්නවා මෙතනම. ඉතින් ඒක නිසා මම ඒ කියන්නේ ඒක තමයි හිත හොඳ මිනිහා ඉවසනෝ අඩුයි. ඌවකයා ගොඩක් ඉවසනෝ. හිත හොඳ මිනිහ ඉවසන්නේ කෙලින් කියන එක කිව්වා කෙලින් කරන එක කරා. ඒක මේගොල්ලගේ પરම්පරාවත් එහෙමයි කියලා මම දන්නවා. ඉහළ පෙළේ නීතිච්චවරෙක් තියා මම පිටරිය කතා කරන්නේ. ඒක නිසා මම ආ පළවෙනි රැස්වීම මේකේ යම්පිසි වැරද්දක් කියලා මම හිතන්නේත් නැහැ. වැරද්දක් වුණම් මම සමාව ගන්නෙත් නැහැ. මයි කතාව නිසා මචං උඹ හැමතිකම ගහලා ගියත් අපි දෙන්න මොනවා හරි කරගෙන ඉඳිමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එයා කිව්වා මට උඹ තනියම එන්න එපා මචං නෝනත් එක්කම එන්න ඕනේ කියලා. මම බැලුවා මොකද මේ මිනිස්සයා මේ මගේ නෝනම එක්ක එන්න ඕනේ කියන්නේ. ඒකත් මට පොඩි ප්‍රශ්නයක්. ඒකට මම පස්සේ ටිකක් කල්පනාකාරීව ජීවත් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මම මෑණියන්ට කියනවා මගේ ආපස් සඳහන් ඉක්මනින් මෑණ කසාදයක් පන් කරන්න.